භාගතුන් වහන්සේ දේශනා කරන ඔය පිළිබඳව මස් මාළු 10ක් තියෙනවා. ඒ නොවැළඳිය යුතුයි. ඒ තමයි මිනිමස්. ඒකටත් එකින් එකට හේතු තියෙනවා. කතා වස්තුන් තියෙනවා. හේතු වෙච්ච කාරණා තියෙනවා. ඊළඟට බලු මස්, සර්පයන්ගේ මස්, අලියතුන්ගේ මස්, අශ්වයන්ගේ මස් 5යි, සිංහ මස්, කොටි මස්, ව්‍යාග්‍ර මස්, වලස් මස්, කරබානා වලස්. කරබානා වලස් කියන්නේ කැනහිල්ලු නැත්තම් හයිනා වගේ ඒ සත්. ඒ වර්ගයේ සත්තුන්ගේ මස්. ඔය 10 නොවැළඳිය යුතුයි. භික්ෂුවක් වළඳන්නේ නම් මිනී මස් හැරුණුකොට අනිත් මස් 9 වර්ගයේ වළඳන්නේ නම් දුකුලෑවතිකි. මිනී මස් වළඳනවා නම් තුලසියවතිකි. ඊට අමතරව ලැබෙන මාංශ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ වෙන්නේ. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ කියන්නේ මොනවාද? තමා වෙනුවෙන් මැරුවා කියලා අහපු නැති. ඒ කියන්නේ ඔන්න දැන් අපි ගෙදරකට පින්නපාතේ වඩිනවා, දානකට වඩිනවා. එතකොට අපිට පේන්නම ඔන්න කෙනෙක් කුකුලෙක්ගේ බෙල්ලක් මිරිකගෙන අරන් ගිහලා මරලා ඒක කපලා උයලා අපිට පිළිගන්නවා. අපි වෙනුවෙන් මැරුවා කියලා දැකපු ඒ මාංශය වළඳන්න කැප නැහැ. නොදකපු මාංශය කැමතිනම් වළඳන්න කැපයි. තමා වෙනුවෙන් මැරුවා කියලා දැකපු නොදකපු මාංශය කැපයි. සමහරට අපි වෙනුවෙන් මරලා තියෙනත් පුළුවන්, නමුත් දැක්කනේ කොහොමද දැනගන්නේ? ඇහුවොත් තමා වෙනුවෙන් මැරුවා කියලා අහපු මාංශය ළඟ ක්‍රමේ වළඳන්න කැප. අපි ගෙදරකට දානකට පිණ්ඩපාතයකට වැඩපු වෙලාවේ හරි නැත්නම් ආරණ්‍යයට දාන ගෙනාපු වෙලාවක හරි කෙනෙක් මෙහෙම කියනවා, ස්වාමීනි අපේ ගෙදර මිනිස්සයා, ස්වාමීනි අලුත් මාළු ටිකක් දෙන්න ඕනේ කියලා මාළු ටිකක් ඇල්ලුවා. ඔබ වහන්සේලා වෙනුවෙන් ඇල්ලුවා සැකහැර වළඳන් අලුත් මාළු කියලා කිව්වා. ඒක වළඳන්න කැපනේ අහපු නිසා. තමා වෙනුවෙන් මැරුවා කියලා අහපු නිසා. ඊළඟට තමා වෙනුවෙන් මැරුවා කියලා සැක කරන මාංශය වළඳන්න කැපනේ. දැන් සමහර අය කියනවා මේ ඉන්නේ පාරිභෝගිකයෝ, පාරිභෝගිකයෝ වෙනුවෙන් තමයි මේ මස් මරාගෙන නැත්තම් සත්තු මරාගෙන මේ විකුණන්නේ කියලා. ඒක වැරදි මතයක්. කවුද පාරිභෝගිකයන්ට කන්න දෙන්නේ කියලා සත්තු මරන්නේ? සතෙක් දකිද්දී අපි කියමුකෝ හරකෙක් දිහා බලන ගව ඝාතකයා ගවයේ මරණ කෙනාට මෙච්චර මිනිස්සු ප්‍රමාණයකට කන්න දෙන්න පුළුවන් කියලාද දකින්නේ? එයා දකින්නේ මෙච්චර මස් ප්‍රමාණයක් මේ සතාගේ තියෙනවා, මට මෙච්චර මුදල් ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා. එයා වාණි ජරමුණ වෙනුවෙන් සතා මරන්න දන්සල් දෙන්න කියලා නෙමෙයි. එනිසා ඒ මතේ වැරදි. ඒ මතේ දෘෂ්ටිගතික වීම මිත්‍යා දෘෂ්ටියක් ගණයට යනවා. එනිසා එබඳු මතේ වැරදි. ඒ වගේම තමයි තමා වෙනුවෙන් මැරුවා කියලා සැක කරන මාංශය කියලා ගන්න ඕනේ කොහොමද? ඔන්න මෙහෙම. ඒක නිසක සැකය. කොහොමද? ඒක නිෂ්ඨාවට පැත්තේ සැකයක්. එතකොට නිකන් ওই අබෝධි නිකන් ඔහේ නිකන් තෝන්තු වෙච්ච සැකයක් නෙමෙයි. ඔන්න මස් මරණ සත්තු මරණ ගෙදරක් තියෙනවා. එඹඳු ගෙදරකින් දානකට ආරාධනා කරනවා. ඉතින් හිතනවා මේ මිනිස්සු සත්තු මරණ පිරිස. අපිට දානකටත් ආරාධනා කළා. ආරාධනා කළ දානයක් නිසා අපි වඩින බවක් දන්නවා. මෙයාලා අපි වෙනුවෙන් සත්තු මරුවවද්ද? එබඳු සැකයක් සාධාරණ සැකයක් ආවෝ. ආන් එබඳු මාංශේ වළඳන්න කැපනේ. එබඳු මාංශේ වළඳන්න කැපනේ. ඒ ඇරුණු කොට ලැබෙන මස් මාළු විමසා වළඳන්න කැපනේ. කුමක්ද කියලා මස් වර්ගය දැනගෙන වළඳන්න කැපයි. යමෙක් විමසන්නේ නැත්නම්, ඒ කියන්නේ අහන්න ඕනේ, දන්නේ නැත්නම්, නොදැන නම් වළඳන්නේ. එතකොට දුක්ඛතාපත්‍යක් සිද්ධ වෙනවා. යමෙක් මෙන්න මේ වගේ දෘෂ්ටියක හිටියොත් මස් මාළු වැළඳීම හේතුවෙන් පිරිසිදු වෙනවා. ඒක සීලයක්. කාය වාචික
පිරිසිදු භාවේ මානසික පිරිසිදු භාවය ඇති වෙනවා කියලා. ඒක සීලයක් කියලා හිතුවොත්. ඒක මිත්‍යා දෘෂ්ටිය. ඒක හරියට මෙන්න මේ වගේ වට්ට කකාලා පිරිසිදු වෙනවා කියන ඔබගේ වැඩ. යමෙක් එහෙම දෘෂ්ටියක් නැතුව කැමැත්තක මැත්ත මත, ඒ කියන්නේ දෘෂ්ටියේ කැමැත්තක මැත්ත කියන එක නෙවෙයි. එයාට මස් මාළුවක් ප්‍රියයි. ප්‍රියයි වළඳනවා. දෝෂයක් නෑ. ඒ වෙනකොට සත්තු කනවා නෙවෙයි. ප්‍රාණඝාතයට අනුබල දීමක් නෙවෙයි. මෙරිච්ච සතුකුයි කනවා. යමෙක් මෙහෙම තර්කයක් ගේන්න පුළුවන්. සත්තු මරණ නිසානේ වලන්දන නිසානේ මරන්නේ. හන නිසානේ මරන්නේ කියලා. ඒක බොරුයි. තමන් දැන් හිතන්න බලන්න පෞද්ගලිකව මම අහවල් මාංශය වලඳන්න කැමති. කයනුත් අඟවල නැහැ. වචනෙනුත් අඟවල නැහැ. හිතේ කියලා. හැබැයි ඒක දැනගෙන කවුද සත්තු මරන්නේ? ඒක බොරුයි. හැබැයි යම් තැනක එඹදු සතෙක් මරලා හිටියොත් ඒ මාංශය තිබුණොත් ඒක කැපසරුක්‍රමයට මිල මුදලක් දීලා හරි අරගෙන නැත්තම් ලැබුණොත් හරි ඒක කෙනෙකුට වළඳන්න කැපයි. ආහාරයට ගන්න කැපයි. ඒ කියන්නේ භික්ෂුවකට මිල මුදල් දීලා ගන්න කියනවා නේද? මම කියන්නේ ගිහි කෙනෙකුට මිල මුදල් දීලා අරගෙන ඒක අරගෙන වළඳන්න කැපයි. ගන්න කැපයි. සත්තු මරපු නිසා වළඳන්න හේතුවකට ඵලයක් සකස් වෙන නිසා ඵලයකට හේතු සකස් වෙනවා කියලා එකක් නැහැ. ඒක විකෘතිය. එනිසා එම්බඳු විකෘති අදහස් දරන්නන්ගෙන් වෙන් වෙලා බුද්ධ වචනේ හැටියට දරාගෙන ඒක ඒ විදිහටම පිළිපදින්න. ඒ විදිහට පිළිපදින්න ඒක කැමැත්තක මැත්ත මත වළඳන එක වෙනම කතාවක්. දෘෂ්ටියට කැමැත්තක මැත්ත කියන එක වෙනම කතාවක්. දෘෂ්ටියට කැමති වුණොත් දෘෂ්ටිගතිකුණොත් එයා මිත්‍යා දෘෂ්ටියක් ගණේට එයාගේ ඒ දෘෂ්ටි යනවා. එයා ගරහන්නේ බුදුරුන්ගේ බුද්ධ වචනයට. ඒ වගේම ආර්ය උතුමෙක් මස් මාළු වළඳන්න පුළුවන් සත්තු වළඳන්නේ. ආර්ය උතුමෙක් එබඳු මාංශයක් වළඳරා කය රැකගෙන අප්‍රමාණව මිච්චිතින් වාසය කරනවා. ලෝකෙන් එතරට යන්න පුළුවන්. නමුත් කෙනෙක් මස් මාළු නොවළඳා ඒ කෙනා කුහකකම ඉරිසියාවෙන් ක්‍රෝධකමින් ඉඳලා හරියට දෙව්දත් වගේ මස් මාළු කෑවේ. ඊළඟට නිගණ්ඨනාද පුත්‍ර වගේ නිගණ්ඨනාද පුත්‍රත් මස් මාළු කෑවේ. හැබැයි උණුලේ දාලා නිගණ්ඨනාද පුත්‍ර මැරුණේ ඉරිසියාව නිසා. දේවදත් පණ පිටින් ගිනි ජාලා මැද්දේ නිරෙන් ආපු ගිනි ජාලා මැද්දේ පණ පිටින් දෙවි මෙරිලා ආපු නිරේපතුන. පණ පිටින් දෙවිලා මෙරිලා නිරේපතුන. අර දෘෂ්ටිගත වීමට මස් මාළු නොකෑමට එයාට පුළුවන් වුණාද සුගතියක වචන්න බැරි වුණාද? එනිසා බුදු සම්මා සම්බුදු වරේක මධ්‍යම ප්‍රතිපදාව ඉඳලා ලෝකේ යථාර්ථය දැකලා යමක් දේශනා කළාද අවිවාදයෙන් මේක පිළිගන්න. නිහතමානී මේක පිළිගන්න. පිළි අරගෙන බුද්ධ වචනයට අනුව කටයුතු කරමින් සසර දුක නිදහස් වෙන දාමෝරු කරගන්න හැම දිනාට වාසනාව උදා වෙත්වා.